नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। सत्यावय ओ मठो दह्यमानो मत्तके कामरागप्पहानाय सतो भिक्खु परिब्बचेति। साधु साधु साधु। पिंगवत मेहनीन वहांस कल्याण मित्रवरुणी අද දෙදස් විසි හතරේ පෙබරවාරි මාසේ 10 වෙනිදා අපි පවත්වන 15 වන වැඩමුළුවේ දෙවැනි දවසටයි අපි එළබිලා තියෙන්නේ. දෙවැනි ධර්ම දේශනයට අපි එළබිලා තියෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනය සඳහා අපි ඉස්සරහට තියාගත්ත සූත්‍රයේ වාක්‍ය කණ්ඩය තමයි, ගාථා කණ්ඩය තමයි මම මේ සජ්ජායනා කෙරුවේ. ඒක අපි ඊයේ ඉස්සරහට තියාගත්තු වාක්‍ය කණ්ඩයම තමයි. හරි. ඒ වාක්‍ය කණ්ඩයේ තේරුම තමයි මේ උලකින් ඇනිච්ච මිනිස්සෙක් වගේ, එහෙම නැත්නම් උලක් ඇනිච්ච කෙනෙක් වගේ, එහෙම නැත්නම් හිස ඇවිලිච්ච කෙනෙක් වගේ, ගිනිගත්තු කෙනෙක් වගේ මේ ස්වාමීන් වහන්සේලා ඒක නිවන් දරන උත්සාහයක් කරනවා වගේ මේ කාමරාගය ප්‍රහාණය කිරීම සඳහා සිහියෙන්, එහෙම නැත්නම් සතියෙන් වාසය කරනවා කියලා දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරා. ඉතින් ඒ පාඩය තමයි අපි ඊයේ ඉදිරියට තියාගන්න. ඒ ඉදිරියට තියාගෙන සාකච්ඡා කෙරුවා. අපි මේක මේ එහෙම තියාගන්න හේතුව තමයි මේ වැඩසටහනක් කරගෙන යද්දී, එහෙම නැත්නම් සති වැඩමුළුවක් කරද්දී අපි කරන්න ඕන දෙයක් තමයි ඒ කරන වැඩේට අනුග්‍රහයක් දක්වන්න. අනුග්‍රහය දක්වන්න හේතුව තමයි අපි මේ දන්න ඇවිදීමක, දන්න ආශ්වාස ප්‍රශ්වාසයක ඉඳලා නොදන්න නිවනකට යන්නේ. එතකොට පැහැදිලි කරගන්න ඕන දේවල් කරුණු ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ කරුණු පැහැදිලි කර ගැනීම සඳහා, තමන්ගේ අධ්‍යක්ෂීම් මේ ධර්ම මාර්ගයක ගැලපෙනවාද කියලා බලන්න සඳහා, තමන් මේ භාවනාව කරගෙන යද්දී පොඩ පොඩ නොදන්න දැනට යනවාද කියන එක දැන ගැනීම සඳහා, සැක දුරු කර ගැනීම, දෘෂ්ටි ඍජු කර ගැනීම වගේ දේවල් වලට තමයි අපි මේ සුතානුග්‍රහිතය පාවිච්චි කරන්නේ. එතකොට මේ සුතානුග්‍රහිතයේදී අපි භාවනාවට අදාළ වෙන සූත්‍රයක් තෝරගන්නවා. සාමාන්‍යයෙන් ජාතක කතා වගේ දේවල් තෝරගන්නේ නැතුව. ඉතින් එහෙම වුණහම තමයි මේ බුද්ධ මාර්ගයේ අපි ඉන්නවද නැද්ද කියන එක ඉස්සරහට එන්නේ. ඉතින් ඒකෙදි අපි ගත්තා සාධක සූත්‍රයක් කියේ ඨාන සූත්‍රය කියලා. ඒ ඨාන සූත්‍රයේදී සඳහන් කරපු දෙයක් මතක් කරුවොත්, ඒ ඨාන සූත්‍රයේදී කියනවා මේ කාම රාගය මානසිකාර බහුලී කෙරුවොත්, මානසිකාරයේ බහුලව කෙරුවොත් සිද්ධ වෙන දේ තමයි කාම ඡන්දය හැදෙනවා. ඒ කාම ඡන්දය ඉපදිච්ච නැති කාම ඡන්දය හැදෙනවා. ඉපදිච්ච නැති කාම ඡන්දය අර බහුලී කාතක වීම නිසාම ඒක බීඕ භාවයට පත් වෙනවා. බොහෝ භවට පත් වෙනවා. බොහෝ භවට පත් වෙලා වේපුල්ලාය වෙනවා, විපුල භවට පත් වෙනවා. ඉතින් ඒක තමයි ලෝකේ කියන්නේ. ඒක තමයි ගම කියන්නේ. ඒක තමයි රට කියන්නේ. ඉතින් ඒ වෙයේ මේ කාමය විපුල බවට පත් වෙච්ච එක ගැන අපි පොඩ්ඩක් දිග හැරලා ඊයේ කතා කෙරුවා. මම ඒක අද ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒක අපි ඉවර කෙරුවේ කොහොමද මේ කාමය මෙච්චර විපුල බවට පත් වුණාට පස්සේ අපි සීලය කියන එක ජනේලෙන් එළියට පැනලා යනවා. සීලය කියන එක අපි ගාව හිටින් නැහැ. මොකද කාමයේ ඊට වැඩිය ලොකුයි. ඒ හින්දා සතෙක් මරනවා කියන එක, මිනිහෙක් මරනවා කියන එක නෙමෙයි, රටවල් පිටින් විනාශ කරනවා කියන එකට පවා මිනිස්සු පැකිලෙන්නේ නැහැ. ඒකට මම ඕගොල්ලන්ට උදාහරණ දෙන්න යන්න අවශ්‍ය නැහැ. ඒ වගේම අපි දන්නවා හොඳ වෙලාවට ඒවැයේ සත්තු නැතුව ඇති. ඔය හඳට ගියා, අඟහරු ලෝකෙට ගියා, හොඳ සත්තු හිටියා නම් මොකක් වෙන්න තිබ්බද? ඔය ගිහින් ඔත්තු බලාගෙන ඇවිල්ලා ගහලා ඒක අල්ලගන්න විතරමයි යන්නේ. වෙන කිසිම දෙයකට නෙමෙයි.
එතනින් මොන හරි කඩා වඩා ගන්න තියෙනවාද කියන එක තමයි බලන්නේ. ඒ තරමටම මේ කාමය විපුල බවට පත් වෙලා සාමාන්‍ය ලෝකයාගේ, මම මෙතන ඉන්න කට්ටියට කියන්නේ නැහැ ඒ කතාව, මෙතන රූම් එකේ ඉන්න කට්ටියට මම ඒ කතාව කියන්නේ නැහැ, මොකද ඒගොල්ලෝ මේකෙන් ගොඩක් එහාට හිතන කට්ටිය නිසා. අනිත් සාමාන්‍ය ලෝකයා, හුදී ජනයා, එහෙම නැත්නම් අසෘතවත් පෘථග්ජනයාගේ නියපොතුවල පවා තියෙන්නේ කාමය විතරයි. ඒ බුදු කියන එක වුණත් මේ මොනවාද ජීවයක් නැහැ කියන එක තමයි මම අහලා තියෙන්නේ. ඒකේ පවා අසෘතවත් පෘථග්ජනයාගේ කාමය තමයි රජ කරන්නේ, කාමයෙන් තමයි ගෙවන්නේ. එතකොට මේ සීලය කියන එක කැලෑකොළේ වැදිලා මේ කාම රාගයේ මානසිකාර්ය කරලා ඒක බහුලීකත වෙලා ඊට පස්සේ කාම ඡන්දය හැදිලා ඒ කාම ඡන්දය කාමයේ බවට පත්වෙච්ච ලෝකය ගැන ඕක තමයි අපිට කියන්න තියෙන කතාව. ඉතින් මේ දෙයියෝ ඇවිල්ලා කාමයේ ගැන නෙමෙයි කතා කරන්නේ. දෙයියෝ ඇවිල්ලා අහනවා කාම මේ භික්ෂූන් වහන්සේලා හිසගිනි ගත්තපු එගිනි නිවනසේ, එහෙම නැත්නම් හුලක් ඇනිච්ච කෙනෙක් හුල උදුල්ලා දාන්න උත්සුක වෙනවාසේ තම රාග ප්‍රහාණයට නේද සතිය වඩන්නේ කියලා බුදුහාමුදුරන්ට කියනවා. එහෙම නැත්නම් බුදුහාමුදුරන් අහන්න බුදුහාමුදුරන්ට කියන. ඉතින් දෙයියෝ එක එහෙම කියන්න හේතුව අපි හේතු කිහිපයක් අපි ඊයේ සාකච්ඡා කරුවා. එකක් තමයි මේ දෙවිවරුන්ට පේනවා ස්වාමීන් වහන්සේලා දෙවේල කාලා ඉන්නවා, තුන්වෙල කාණ ස්වාමීන් වහන්සේලාත් නැතුව නෙමෙයි. ඒ වගේම සිංගල් බෙඩ් කියලා කියන්නේ තනි ඇඳේ තනි පැදුරේ නිදා ගන්නවා, ඇඳේ දෙපැත්තෙන්ම බහින්න පුළුවන් කියලා කියනවා ලොකු ස්වාමීන් වහන්සේ. ඒක තමයි ස්වාමීන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට තියෙන වාසි. දෙන්නේ හිටියා නම් එක පැත්තකින් බහින්න බෑනේ, කර්මං ගහන්න වෙනවා. ඉතින් ඒ හින්දා ඒක තමයි මේ දෙවිවරු දකින දේ. අනිත් එක කොහොමද මේ සිවුරු තුනක් විතරක් ඉන්නේ අල්මාරි පුරෝල මදි, කාමර පුරෝල ඇඳුම් තියෙන්න ඕන, සමහර ඇඳුම් එක දවසයි තාම පාවිච්චි කරලා තියෙන්නේ, අවුරුද්දක් 20ක් අවුරුදු 20ක් විතර තාම අල්මාරි, එහෙම නැත්නම් තාම වෝඩ්‍රොබ් එකේ එල්ලිච්ච ගමන් තියෙන්නේ. ඉතින් මට කට දෙනවා දේවල් කියන්න, මම ඒවා කියන්නේ මොකද ඒ තරම් මේ කාමයට ගිය මං සමහර ගෙවල් වලට ගියාම ගෙදර පටන් ගන්න තැන ඉඳලා කොහොමත් මීටර් 10ක් 15ක් යන එක දිගට සපස්. ඉතින් මං අහනවා බඩ කකුල් කීයක් තියෙනවා. ඉතින් ඒ තරමටම මේ කාමය ගැන ඉතින් කියන්න ගියොත් කෙලවරක් නැහැ. ඉතින් එහෙම දකින ලෝකේ මේ දෙයියන්ට අදාහ ගන්න බැරි දේ තමයි කොහොමද බ්‍රහ්මචාරිය රකින්නේ කියලා. දෙයියන්ට විතරක් නෙමෙයි මිනිස්සුන්ට අදාහ ගන්නත් බෑ. මම එක සැරයක් අපේ කැම්පස් එකේ තිබුණා, කැම්පස් මෙහෙ නෙමෙයි මම වැඩ කරපු යුනිවර්සිටි එකේ තිබුණා, ඒකේ තියෙනවා ඉන්ටර්ෆේත් ෆෙයා කියලා දවසක් තියෙනවා. මේ එක එක විශ්වාසයන් ඉන්න කට්ටිය පොඩි පොඩි ස්ටෝල්ස් දාලා ඒගොල්ලන්ගේ ආගම ගැන ඒගොල්ලන්ගේ විශ්වාසය ගැන කතා කරා. ඉතින් මාත් ඔතන හිටියා සුදු ඇඳගෙන දවසක් ගිහි කාලේ. ඉතින් අපි බෞද්ධ කියලා ගහලා තිබුණා, මුස්ලිම් මිනිස්සුෙක් ඇවිල්ලා අහනවා ඕගොල්ලන්ගේ ආගම හරිම අසාධාරණයි, මේ මිනිහෙකුට ගෑණියෙක් ඉන්නවා කියන එක තිබිය යුතුම දෙයක්, ඇයි ඕගොල්ලන්ගේ ස්වාමීන් වහන්සේලාට ගෑණියෙක් තියාගන්න දෙන්නේ නැත්තේ කියලා. උන්ට හිතාගන්න බෑ. ඉතින් මං කියන්නේ උඹට එන්න කිව්වේ නෑනේ, උඹට ගෑණි තියාගන්න ඕන නම් උඹ ඕක කරගනින්, ඒගොල්ලන්ට පුළුවන් හිතා ඒක කරන්න, උඹ කරදර වෙන්න එපා කියලා මං මිනිහව එලවල දැම්මා. ඉතින් ඊට වැඩිය ලස්සන දේ තමයි මේවා ඔක්කොම අයින් කරලා මේ ස්වාමීන් වහන්සේ මොන හේතුවක් නිසායි, මේ දෙවියෝ මොන හේතුවක් නිසා හරි දන්නවා ස්වාමීන් වහන්සේලා සතිය වඩනවා කියන එක. ඔගොල්ලෝ දිහා දෙවියෝ බලන් ඉන්නේ, මොකද්ද මේ සතිය වඩනවා කියලා දන්නේ? මේ ඔක්කොම මේ ටික ඔක්කොම කරලා නිකන් ඉන්නේ නැහැ කාල බුදියාගෙන. ලොකු හාමුදුරුවෝ කියන්නේ කලා නිදි කියලා. ඉතින් අපි සමහර වෙලාවට දානෙන් පස්සේ පය භාගයක් විතර කලා නිදි, ඊට පස්සේ නිදි නැහැ, ඊට පස්සේ නැගිටලා ආරණ්‍ය ජීවිතය ගත කරන්න. ස්වාමීන් වහන්සේලා වැඩිපුරම කරන්නේ සක්මනායි පර්යංගයයි, සක්මනායි පර්යංගයයි මොකක් හරි කරනවා නම් ඒක බොහොම හිමීට
ගිහින් ඒක බොහොම නිවිහැනෙල්ල කරන්නේ ආරණ්‍යයක. ඉතින් හන්දියක තියෙන ගලගෝසාව නැහැ. කොටයක් කිස්සුවත් බර වැඩක් කෙරුවා කලගෝසාව නැහැ. ඉතින් දෙවිවරුන්ට හිතා ගන්න බෑ. මොකද 500ක් එක්ක නින්නේ 500ක් ද ඔය 500ක් එකතු වුණාට පස්සේ දෙවියෙක් ඉන්නා කියලා කියන්නේ මං හිතන්නේ ඒක දිව්‍ය ලෝකේ නෙමෙයි. උට දෙන දඬුවමක් ඒක. ඉතින් අපි දන්නවා එක්කෙනෙක් ඉද්දි කොහොමද කියලා. ඉතින් ඒ වගේ මේ දෙවියෝට විශ්වාස කරන්න බෑ. මේ ඔක්කොමත් අයින් කරලා මේ සතියෙන් ඉන්නේ මේ අපි වගේ මේ කාම ලෝකයේ තියෙන මේ ප්‍රශ්නෙන් අයින් වෙන්න එන්න ඇති. කාම ඡන්දය ප්‍රහාණය කරගන්න වෙන්න ඇති. කාම රාගය ප්‍රහාණය කරගන්න වෙන්න ඇති කියලා. කාම රාගය කියලා කියන්නේ කාමයට කාමයේ මුල්ම තැන තමයි කාම රාගය. කාමයේ එන්නේ ඉස්සලා තියෙන්නේ කාම ඡන්දය. කාම ඡන්දයේ එන්නේ ඉස්සලා තියෙන්නේ කාම රාගය. කාම රාගය කියන්නේ මොකක් හරි දැක්කහම ඒකට හිත යන ගතිය ස්වභාවය. ඒකට ඒක ගැන බහුලීකත කෙරුවොත් ඒක ගැන මානසික කාර්යය වැඩි කෙරුවොත් ඒක ගැන හිතුවොත් තමයි ඒක කාම ඡන්දයක් බවට පත් වෙන්නේ. ඒ කාම ඡන්දයක් බවට පත් වෙන එක ඒක මානසික කාර්ය කෙරුවොත් ඒක ඉපදිච්ච නැති එක ඉපදුනොත් ඊට පස්සේ බියෝ භාවය වේ කුල්ලාය ගියාට පස්සේ ඒක කාමයේ බවට පෙරලෙන එක තමයි සාමාන්‍ය මොනවාද ඒකට කියන්නේ ලීනියර් රිලේෂන්ෂිප් එක. අපිට ඍජුව දක්වන්න පුළුවන් සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒක තමයි. ඉතින් මෙහෙම සතිය වඩද්දී සක්මනක් පරියන්කයක් සතිය වඩද්දී එදිනෙදා කටයුතු වල සතිය වඩද්දී අපි අද පොඩ්ඩක් බලමු මේ කොහොමද මේ දෙවියෝ මේ කාම රාග ප්‍රහාණයක් ගැන කතා කරන්නේ. සක්මනක් කර කර ඉඳි විශේෂයෙන් ආධුනිකයේ සක්මන් කරන්න ගියාම විශේෂයෙන් මුලින් ආධුනිකයෙක් මුලින් භාවනාවක් කරන්න පටන් ගන්න කෙනෙකුට එයාට ඉතින් සක්මනේ අපි මූලික උපදෙස් දෙනවා. පර්යංකේ මූලික උපදෙස් දෙනවා. ඉතින් මූලික උපදෙස් දීලා ඉතින් 100%ක් තේරුණා වගේ ඉන්නවා. කරන්න ගියාට පස්සේ කැලෙන්ගෙන ආපු මීහරකෙක් වගේ තමයි අපේ හිත. සක්මන කරලා සක්මන කකුල තියෙන විදිහ බලන්න කියනවා. ඔසවන විදිහ බලන්න කියනවා. තිබ්බහම මොනවාද සංවේදනා බලන්න කියනවා. ඒ දැනෙන සංවේදනා ඔසවද්දීකට මොනවාද වෙන්නේ කියලා බලන්න කියනවා. මේ විදිහට කකුලට හිත ගන්න පුළුවන් නම් කකුලේ අනිත් සක්මන සම්බන්ධයෙන් තියෙන ක්‍රියාකාරකම් වලට හිත දාන්න කියලා කියනවා. එක කකුලක් බලනවා නම් ඒකම අනිත් කකුලත් බලන්න කියලා කියන ඉතින් මේ ඔක්කොම තේරෙනවා. තේරුණාට පස්සේ කරන්න ගියාම ඇවිදිනවා මොකක් දැකලා නැහැ. කිසිම දෙයක් දැකලා නැහැ. ඔහේ ඇවිදලා තියෙනවා. එක වෙලාවකට හිතුවිලි යනවා දන්නේ නැහැ. එක වෙලාවකට පාරේ මාළෝ කියලා කෑ ගහනවා. ඒක අහගෙන ඉන්නවා දන්නේ නැහැ. එක වෙලාවකට වඳුරෙක් පනිනවා, කුරුල්ලෝ කෑ ගහනවා, ලේන්නු දුවනවා. ඒකට හිත යනවා අපි දන්නේ නැහැ. එක වෙලාවකට වේදනාව තුනටි අල්ලගෙන ඉන්නවා අපි දන්නේ නැහැ. මේ වගේ ආධුනික අක්මනේ හිත ගන්න ගියාම විනාඩි 45ක් පයක් භාවනා කරලා මොනාද මං කෙරුවේ කියලා බලපුවම කරපු දෙයක්වත් නැහැ. විනාඩි 45ක් පයකුත් ගිහින් ඉවරයි. ඉතින් ඒ හින්දා මේ ආධුනිකයින්ට කියනවා මෙහෙම දෙයක්. ඔය වැඩේ අමාරුයි. එකපාරටම හිත ගන්න බෑ. ඒ වුණාට කමක් නැහැ. ඔක ඔහොමම දිගටම කරන්න. ඉතින් ඔහොමම දිගටම කරන්න ගියාම ඉතින් යාට ක්‍රමවේදයක් කියලා දෙනවා. මොකක්ද ක්‍රමවේදය? මේ කරන වැඩේ මෙනෙහි කරන්න. හිත යන තැන මෙනෙහි කරන්න කියලා. ඉතින් අර හිත පිට යන්න ප්‍රධාන හේතුව තමයි ආධුනිකයින්ගේ ඒ හිතේ ස්වභාවය. මොකක්ද හිතේ ස්වභාවය? හිත කැමති හිතට පුරුදු නැහැ මේ එක තැනක ඉඳලා. එක අරමුණක ඉඳලා. එක අරමුණකට හිත ආවොත් තමන්ට දැනෙන්නේ ස්ට්‍රෙස් වගේ. මිනිසුන්ට ස්ට්‍රෙස් කියලා කියනවනේ. ස්ට්‍රෙස් කියලා කියන්නේ වෙන මොකොත්ම නෙමෙයි. එක අරමුණකට හිත ගියාට පස්සේ හිත කය එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මේ කය දැනෙන්න පටන් ගන්නවා ඕනාට වැඩිය. මීට ඉස්සෙල්ලා දැනුණට වැඩිය වෙනස් විදියකට නෙමෙයි. මීට ඉස්සෙල්ලා දැකලා නැති විදියකට මේක පේන්න පටන් ගන්නවා. ඉතින් කියනවා ස්ට්‍රෙස් කියලා. එහෙමල් ස්ට්‍රෙස් එකක් නෙමෙයි. කරන වැඩේට හිත දාලා කරනවා. හිත දාලා කරුවාට පස්සේ හිතයි කයයි එකතු වෙනවා.
එකතු වුණාම තමයි මේ ස්ට්‍රෙස් කියන කතාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකට ගිහින් ඩී ස්ට්‍රෙස් කරන්න කියලා තව මොන මොනා හරි මේ විගුණලා නිලුෂන් අල්ලුව වෙනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ තරමටම මේකෙන් මාකට් එකක් හදාගෙන ලොකු වැඩක් කරනවා. ඉතින් එහෙම හරි මිනිස්සුන්ට මේ ස්ට්‍රෙස් එක කියන එකට මානසික පැත්තෙන් උත්තරයක් තියෙනවා කියන අදහස දැන් පොඩ්ඩක් මතුවේගෙන එනවා. ඒක හොඳයි. ඒක අපිට මේ සතිය කියන එක ඉස්සරහට දාන්න හොඳයි. හැබැයි ඉතින් ඒගොල්ලෝ ඒක පාවිච්චි කරන්නේ මේක බේතක් හැටියට මිසක් මේක හේතක් එහෙම නැත්නම් හෙදකමක් හැටියට නෙමෙයි. ඉතින් බුදුහාමුදුරුව මේ හිතේ මේ ස්වභාවය දන්න නිසා මොකක්ද ස්වභාවය? හිත එක තැනකට ආවොත් තමන් දන්නේ නැතුව ආවොත් තමන්ට දරතයක් එනවා එක පැත්තකින්. අනික් පැත්තෙන් එක තැනකට හිත ගන්නෙ නැතුව හිටියොත් හිත ඉබාගාට යනවා. ඉතින් අපිට දැන් භාවනා කරන්න ආපුවා වෙන්නේ හිත එක තැනට එන්න හිත ඉබාගාට යනවා. මොකද අර වෙන දෙයකට අපි හිත දාලා කරනවා නම් කරන්නේ පඩි හම්බෙන හින්දානේ. එහෙම නැත්නම් විභාගේ පාස් වෙන්න ඕන හින්දානේ. එහෙම නැත්නම් ටාගට් එක ඇචීව් කරන්න ඕන හින්දානේ. අපිට ඕන හින්දානේ මේ දැන් මෙතන අපි ඒක කරන්නේ අපිට ඕන හින්දා. අපි ඉල්ලගෙන මේ වැඩේ කරන්නේ. අපි මොනවාද ඒකට කියන්නේ ස්වේච්ඡාවෙන් කරන්නේ. මේ ස්වේච්ඡාවෙන් කරද්දී අර වගේ අපිට තල්ලුවක් නැහැ. ටාගට් එකක් තියෙනවා නම් පඩි හම්බ වෙනවා නම් ප්‍රොමෝෂන් එකක් දෙනවා නම් තල්ලුවක් තියෙනවා. මෙතන එහෙම තල්ලුවක් නැහැ. තල්ලුවක් නැති නිසා හිත කකුලට ගණ්ඩම බෑ. හුස්මට ගණ්ඩම නැහැ. දුවනවා හතරවත්තේ. ඉතින් මේ දුවන නිසා බුදුහාමුදුරු කියනවා හිත මෙහෙන් දුවනවා එක පැත්තකින් අය එක වැඩක් කරනවා. මේ දෙක සම්බන්ධ කරන්න විදිහක් නැහැ. මේක සම්බන්ධ කරන්න ලණුවක් තියෙනවා. ඒ ලණුව ගන්න. මොකද්ද ලණුව? මෙනෙහි කරනවා කියන එක. ඉතින් අපි ඒක ඊයේ පොඩ්ඩක් කතා කළා. එහම මෙනෙහි කරලා අපි කොහොමද මෙනෙහි කරන්නේ? ඇවිදිද්දී දකුණු කකුලේ යද්දී අපි මෙනෙහි කරනවා. දකුණු කියලා මෙනෙහි කරනවා. වම් කකුලේ යද්දී වම් 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 කියලා මෙනෙහි කරනවා. එහෙම දකුණු වම් වම් කියලා මෙනෙහි කර කර ගියාට පස්සේ දැන් මෙයා පිට කකුල තියෙන විදිය බලන්නේ නැහැ. ඔසවන විදිය බලන්නේ නැහැ. තිබ්බහම මොනවද දැනෙන්නේ කියලා බලන්නේ නැහැ. ඔසවුවම දැනෙන එකට මොකද වෙන්නේ කියලා බලන්නේ නැහැ. දකුණු කියන දකුණ යන ගමන් වම් කියන වම යන ගමන්. මෙහෙම ටිකක් වෙලා පෙරතර ගියාම දැන් කරන කාර්යයයි තමන්ගේ හිතයි මේ මැද්ද තියෙන ලණුව හරහා එහෙම නැත්නම් වචනය හරහා ගැට ගැහෙනවා. මොකද කරන දේම තමයි වචනයට පරිවර්තනය කරන්නේ. වචනයට පරිවර්තනය කරන්න කරන දේ මනස පාවිච්චි වෙන්න ඕන. එතකොට මේ තුන එක යායට එක තීරුවට එක ලයින් එකට එනවා. මේක ලයින් එකට ආවට පස්සේ මෙයා දන්නේම නැහැ දකුණ යද්දි දකුණ කියනවා වම යද්දි වම කියනවා. සමහර වෙලාවට වම යද්දි දකුණ කියනවා දකුණ යද්දි වම කියලා කිය වෙනවා. හැබැයි අහුවෙනවා. මොකද පොඩ දැන් මේ වැඩේට ගිහින් තියෙන නිසා. ඉතින් මෙහෙම ආවට පස්සේ අපි ආස්වාද ප්‍රසවාසයේදීත් එහෙමයි. ආස්වාදයේදී ආස්වාද කියනවා. ප්‍රසවාස කියනවා. ප්‍රසවාසයේ සිද්ධ වෙයි. මෙහෙම දැනුණාට පස්සේ එයාට කියනවා දැන් උඹ දකුණ වම කියන්නේ නැතුව බලපන් කකුල යද්දි කකුලට හිත තියන් ඉඳ බෑ. වම යද්දි වමට හිත තියන් ඉඳ බෑ. ඊට පස්සේ එහෙම පුළුවන් වුණාට පස්සේ එයා ගන්නවා දැන් කතා කරන්නේ නැහැ. දැන් දඬු අඬුවට තියලා දී කොටේ හොඳට තද කරගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ කැටයම කපන්න. මොකද්ද කපන කැටයම? මේක දැන් බලනවා තියෙන විදිහ බලනවා. ඔසවන විදිහ බලනවා, සංවේදනා බලනවා, ඇවිදීමේ අනිත් ක්‍රියාවලි බලනවා මොනවාද කියලා. මේක ටිකක් වෙලා කරගෙන යද්දි මේකට මොකද වෙන්නේ කියලා බලනවා. වෙන විදිහකට කියනවා නම් මේ සක්මනේ අස්තර විස්තර ගන්න පුළුවන් හැකියාවක් එනවා. ඉතින් එහෙම ආවට පස්සේ මෙයා කියනවා ටික වෙලාවකින් ආයි මගේ හිත පිට යනවා කියලා. එහෙම ආයි මගේ හිත පිට යනවා කියලා කියන්නේ හේතුව තමයි දැන් අර බාහිර ලෝකයෙන් අයින් වෙලා කයට හිත දාගෙන ටිකක් වෙලා හිටියට පස්සේ කයේ අතිරික්ත ධාරිතාවයක් හිතේ අතිරික්ත ධාරිතාවයක් මීට ඉස්සෙල්ලා හිත පෙරිලා තිබුණේ
කොහෙදෝ යන්නේ කියලා හිත දන්නේ අතනටත් යන්න ඕනේ මෙතනටත් යන්න ඕනේ අනිත්‍යන්ටත් යන්න ඕනේ හතර වටේ දුව දුවනේ හිතේ වැඩ ගොඩයි වැඩ කෝටියයි හිතට දැන් මේ මෙනෙහි කරලා එක දෙයකට ආවට පස්සේ වැඩ කෝටිය එකට බහැලා එකට බැස්සට පස්සේ දැන් එකේ පොඩි රසයක් තිබුණා මේ අර දේවල් බල බල ඉන්න එකේ ගොඩක් දේවල් බලන්න නැ මේ ඇවිදීමේ තොරතුරු ගන්නවා බොහොම ටිකයි කෝටියක් වැඩ තිබිච්ච හිතට එහෙනම් මේ කෝටියක් වැඩ කරපු හිත මේකට යද වෙනවා යද වුණාට පස්සේ මේක බොහෝම කාර්යක්ෂමව බලන්න පුළුවන් ටික වෙලාවක් යද්දි මේකට හුරු වෙනවා හිත හිත හුරු වුණාට පස්සේ බලන්න ගොඩාක් දේවල් නැති නිසා කාර්යක්ෂමතාවය වැඩි නිසා අවදිමත් භාවය වැඩි නිසා හිතේ අතිරික්ත ධාරිතාවයක් එනවා දැන් පාවිච්චි වෙන්නේ නැති ධාරිතාවය ඒ ධාරිතාවය නිසා ආයෙ මූ රෝද ගන්න පටන් ගන්නවා ආයෙ හිතවිලි වලට යනවා වෙනදට වැඩිය වැඩි දැන් එහෙම නැත්නම් වේදනාව වලට යනවා වෙනදට වැඩිය සද්ද ඇහෙන ඉස්සෙල්ලා වනේ මෙතන මාළු කියන එක විතරයි දැන් මාකට් එකේ මාළු කියන එකත් ඇහෙන දුර දේවල් ඇහෙන්න පටන් ගන්නවා මේ වගේ සූක්ෂම වෙනවා ගුණහම එයාට කියනවා දැන් ආයෙ පොඩ්ඩක් මෙනෙහි කරන්න කියලා දැන් මෙනෙහි කරන්නේ දකුණු වම කියලා නෙමෙයි එයාට මෙනෙහි කරන්න කියනවා මේ කරන ක්‍රියාව ඔසවද්දි ඔසවනවා කියලා මෙනෙහි කරන්න තියද්දි තියනවා කියලා මෙනෙහි කරන්න එතකොට මෙයා දැන් දකුණු වම කියන වෙනුවට එක කකුලම දෙකට කඩනවා ඔසවනවා තියනවා ඔසවනවා තියනවා එතකොට දැන් ඉස්සෙල්ලට වැඩිය වැඩ වැඩි කකුල් දෙකේම ඉස්සෙල්ලට වැඩ වැඩි දැන් වට්ටක් අගේ ඩියක් දෙකට පල්ලා හතරට බැලුවා වගේ දැන් මේක බල බල ඉද්දි මෙයාට නැවත වර හිතට දැන් වැඩිපුර වැඩක් තියෙන නිසා ආයෙ දැන් හිත කරන වැඩේට යාදීලා කරන වැඩේට හිත දාගෙන ඉන්නවා මෙහෙම හිත දාගෙන ඉද්දි ආයෙ මෙයාට ඉස්සෙල්ලට වැඩිය තොරතුරු දැන් බලන්න පුළුවන් දැන් පේනවා මේ මේ අර කියපු ආකාරත් එහෙම නැත්නම් සංවේදනා වලටත් වැඩිය තව වැඩිපුර විස්තර දැනෙන්න පුළුවන් පියවර කීපයක් එක දිගට බලාගෙන ඉන්න පුළුවන් පියවර 10ක් 15ක් අකුල් දෙකම බලන්න පුළුවන් එතකොට මේකේ තමයි වැඩි විස්තර මම කියන්නේ මොනවද කියලා අමුතු ක්‍රමවේද මේකේ වේගයේ වැඩි වීම වේගයේ අඩු වීම මේක පදි යන විදිහ වෙනස් වෙනස් ආකාරයට මේක පේන්න පටන් ගන්නවා වැඩිපුර තොරතුරු වෙන්න පටන් ගන්නවා මීට ඉස්සෙල්ලා නොදකපු නොහොවිච්ච තොරතුරු වෙන්න පටන් ගන්නවා ඉතින් ඒක බොහොම හිත දැන් තොරතුරු වැඩි නිසා මේ තොරතුරු උකහාගෙන උකහාගෙන ඉන්නවා හොඳට දැන් කකුලේ හිත තියෙනවා ආයෙ නැවත වරක් වෙන්නේ හිතේ තවත් කාර්යක්ෂමතාවය වැඩි වෙන ඉඳ ආයෙ අතිරික්ත ධාරිතාවයක් එනවා ආපුවම එයාට කියනවා ආයෙ හිත පිට යනවා කියලා කම්කෙදිරි ගෑවොත් එයාට කියනවා දැන් ඔසවනවා තබනවා විතරකුත් නෙමෙයි ඔසවනවා ගෙනියනවා තබනවා කියලා මෙනෙහි කරන්න කියලා අකුල් දෙකම ඔසවනවා ගෙනියනවා තබනවා ඔසවනවා ගෙනියනවා තබනවා කියලා මේ සූක්ෂම මේ ක්‍රියාකාරකම් වලට හිත දාලා තව වැඩිපුර තොරතුරු ගන්න උත්සාහ කරනවා ඉස්තෙල්ලා නිකන් තියද්දි යටිපතුල විතරක් බලපෙච්චේනා දැන් ඔසවන දේ පිළිබඳ ඔසවන විදිහ ඒකේ සංවේදනා වලට මොනවාද වෙන්නේ එතකොට මේක කකුල කොහොමද මේ තනි කකුලෙන් මේක බැලන්ස් කරන්නේ ගෙනියද්දි මේක කොහොමද Tamanට දැනෙන්නේ කියලා තව තොරතුරු වෙන්න පටන් ගන්නවා ඉතින් මෙහෙම ආවට පස්සේ දැන් මෙයා හොඳට Tamanගේ කයට එනවා කොහොමද දැන් කයට එන්නේ මේ 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 කෙනා මම තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් මෙහෙම මෙනෙහි කරන කෙනාට සද්දයක් ඇහුනොත් එයාට කියනවා මම දැන් මෙතන නිසා සද්දෙත් මෙනෙහි කරන්නේ කොහොමද සද්ද මෙනෙහි කරන්නේ සද්දයක් සද්දයක් කියලා නෙමෙයි අහනවා අහනවා කියලා නෙමෙයි ඇහෙනවා ඇහෙනවා කියලා අපි කතා කරගත්ත සාකච්ඡා කරගත්තා අපි ඒක මෙනෙහි කරනවා කියලා අකර්මක විදිහට Taman හිතාමතා නෙමෙයි මේක කරන්නේ ඉබේ සිද්ධ වෙන දෙයක් නිසා අකර්මකව සිද්ධ වෙන දෙයක් හැටියට මෙනෙහි කරනවා සද්දයක් ඇහෙනවනම් ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි යමක් දකිනවා නම් රූපී රූපයක් දකිනවා නම් රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනවට වැඩිය බලනවා බලනවා කියනවා මෙනෙහි කරනවට වැඩිය පේනවා පේනවා කියලා මෙනෙහි කරුවොත් අපි ඒකට සම්බන්ධ නැහැ හැබැයි දන්නවා අකර්මක වෙනවා ඒ වගේම හිතුවිලි වලට හිතුවිලි හිතුවිලි කියලා මෙනෙහි කරනවා වෙනුවට හිතනවා හිතනවා කියලා මෙනෙහි කරනවා වෙනුවට හිතෙනවා හිතෙනවා කියලා මෙනෙහි කරන්න කියලා කියනවා
ඒ වගේම වේදනාවක් දැනුණොත් වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කරනවා වෙනුවට දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න කියලා කියනවා. ඉතින් මේ විදිහට මෙයා මෙනෙහි කිරීමට හුරු කරනවා කොහේ හිත ගියා. එහෙම ගියාට පස්සේ මෙයාගේ හිත දැන් මොන අරමුණට ගියා? මේ මෙනෙහි කිරීමේ යාන්ත්‍රණය නිසා මම දැන් මෙතන ඉන්න පටන් ගන්නවා. ඒ මම දැන් මෙතන ඉන්න පටන් ගත්තට පස්සේ මේ මම දැන් මෙතන ඉන්න මොහොතේ එයා සම්පූර්ණයෙන් කාම ලෝකයෙන් අයින් වෙනවා. සම්පූර්ණයෙන් කාම ලෝකයෙන් අයින් වෙනවා. ඕක මේ දෙයියන්ට නිකන් පොඩි ඇහෙන් කොණෙන් වගේ දකලා තියෙනවා. ඒක තමයි දෙයියෝ මේ ප්‍රශ්නේ අහන්නේ. මොකද කොහොමද කාම ලෝකයෙන් අයින් වෙන්නේ? මේ මෙනෙහි කිරීම නිසා කයට හිත ආවට පස්සේ බාහිර කරදර නැති නිසා මෙයාට දැන් හරි ආතල් එකේ ඇවිදින්නේ. ඒගොල්ලෝ කියනවා නිකන් මම පා වෙනවා වගේ දැනෙනවා. නිකන් බයිසිකලයක් පදිනවා වගේ තමයි මට දැනෙන්නේ. මේ වතුර ගොඩක යනවා වගේ තමයි මට දැනෙන්නේ කියලා. මේ හොඳට යන සක්මනේක යಾದීලා. මීට ඉස්සෙල්ලා සක්මන දැක්කේ නෑ වගේ. අරක මහත්යෙක් වෙනවා මේ භාවනා කරන්ඩ මේ මහත්යා නිතරම වගේ දිගට මේනවා. එක සැරයක් එයා තුන්වෙනි හතරවෙනි හරි වැඩසටහනේදී වාර්තාව දෙද්දී සක්මන දැකලා මහත්තයා කියනවා කොච්චර හොඳට සක්මන කෙරුණා නම් මට නැවතිලා පොළොවේ ඉඹගෙන 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 යන්න හිතුණා. මොකද සක්මන දැක්කලු මේ බෝසතාණන් වහන්සේ ඉපදිච්ච වෙලාවේ පියුම් පිට ඇවිදිනවා වගේලු සක්මන දැක්කේ. ඒ තරම් කකුලට හිත ගිහින් ආතල් එකක් ඇවිල්ලා මගේ වචනින් කියනවා නම් මේ බාහිර ලෝකයෙන් හිත අයින් වුණාට පස්සේ අපිට ලොකු ප්‍රීතියක් ප්‍රමෝදයක් ප්‍රබෝධයක් ඇති වෙනවා. ඉතින් ඕකට තමයි කියන්නේ ප්‍රථම ධානය කියලා. ප්‍රථම ධානයේ බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ සූත්‍රවල සඳහන් වෙන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථම ඥානං උපසම්පජ්ජ විහෙරති කියලා කියනවා. විවිච්ඡේව කාමේහි කියලා කියන්නේ කාමයෙන් අයින් වෙනවා. කාම ලෝකයෙන් අයින් වෙනවා. ඒක දැනට වෙලා ඉවරයි මේ පිළිසෙට. කාම ලෝකයෙන් අයින් වෙලා දෙන දෙයක් කාලා තියෙන දනගෙන ඉරියාගෙන සක්මනක් පරියන්කයක් කර කර ඉන්නවා. gedare hidiyana මේ වගේ සිය දහස් ගුණයක වැඩනේ. සිය දහස් ගුණයක කාම ලෝකෙනේ. දැන් විවිච්ඡේව කාමේහි වෙලා ඉවරයි. විවිච්ඡේව අකුසලේහි ධම්මේ. විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කියලා කියන්නේ අකුසල ධර්ම කියන්නේ කාම ලෝකය නෙමෙයි. කාම ලෝකයේ තිබිච්ච හැව නැමි. කාම ලෝකය නෙමෙයි. ඒකේ කාම ඡන්දේ. අපි කාම ලෝකයේ දාලා ආවට ඒකට තියෙන කැමැත්ත තාම තියෙනවනේ. ඒ කැමැත්ත තියෙන එක දැන් පේන්න පටන් ගන්නවා. හරි, හැබැයි කකුලට හිත ගිය කෙනාට කාම ඡන්දේ තියෙනවද නැද්ද? එයාගේ කාම ඡන්දයක් නැහැ. කාම ඡන්දයක් අතහැරලා මේ ගෙදර ගෙවල් දොරවල් අමතක වෙලා යාන වාහන අමතක වෙලා ළමා ළපටින් අමතක වෙලා අඹ සැමියන් අමතක වෙලා සම්පූර්ණ කකුලේ විස්තරය ගන්න මොහොතක් හිතන්න. එක චිත්තාක්ෂණයක් හිතන්න. එක 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 පියවරක් දකින්න එකක් හිතන්න. අන්න ඒ වෙලාවේ මේ විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේහි ධම්මේ. අකුසල ධර්මවලිනුත් අයින් කරනවා. අකුසල ධර්ම කියන්නේ කාමච්ඡන්දේ විතරක් නෙමෙයි, තව හතරක් තියෙනවා. පළවෙනි එක ගත්තොත් මේ සූත්‍රයට අදාළ වෙන ආකාරයට ඒකෙනුත් අයින් වෙලා. ඒකෙන් අයින් වෙන්නේ කොහොමද? සවිතක්කං සවිචාර. සවිතක්කං කියලා කියන්නේ මේ කරන විතර්කය. දකුණ 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 කියලා එක තමයි සවිතක්කං කියලා. වම 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 කියන එක තමයි සවිතක්කං කියලා කියන්නේ. විතර්කයේ සහිතව කියන එක තමයි සවිතක්කං කියලා කියන්නේ. එහෙම කරගෙන 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 ටිකක් වෙලා ගියාට පස්සේ කකුලට ඒක ආවට පස්සේ සවිචාරං දැන් මේකේ ਵਿਚාරය දකිනවා. දැන් අර සීනුව ගැහුවට පස්සේ ගහන එක තමයි සවිතක්කං. ਵਿਚාරය කියලා කියන්නේ යන ගුම්ගුම් නාලි. ඒ වගේ කකුලට ඒක ගත්තට පස්සේ කකුලේ විස්තර දකිනවා, අස්තර විස්තර. විලුඹ තමයි උස්සන්නේ, ඊට පස්සේ ලේවකේ ධාරය, ඊට පස්සේ කොට්ටේ, ඊට පස්සේ ඇඟිලි, ඊට පස්සේ ඇඟිලි ටික උස්සද්දී ඒක පොළොවට තද කරලා පොඩ්ඩක් පස්සට විසි කරලා තමයි ඊළඟ එකේ ගැම්ම ගන්නෙ. ඊට පස්සේ ඒකත් ඉස්සෙන්නේ විලුඹෙන් ඉස්සෙල්ලා කියලා. ඉතින් ඕකේ තියෙන විදිහ
ඒවා කොහොම මේ විස්තර අස්තර විස්තර බලනවා. මෙහෙන් බල 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 ඉදදී මෙයාට තේරෙනවා මේ සීතලක් දැනෙනවා, එහෙම නැත්නම් රළු බවක් දැනෙනවා මේ ගල් වල ඇවිදින්දි. ඒ දැනෙන රළු බව මුලින් හමට විතරයි දැනුනේ, යටිපතුලට විතරයි. දැන් එයාට මේක දැනෙනවා ඊට වැඩිය උඩුපතුලටත්, යම්මා ආකාරයක මේකේ තෙරපුමක් එනවා. මේ විලුඹ සමහර වෙලාවට බලන්න ගියාම මේ විලුඹ තින්නහම ඩක් ගාලා වැටෙන එක විලුඹට විතරක් නෙමෙයි, ඒක නිකන් වයිබ්‍රේෂන් එක වලලු කරටත් දැනෙනවා. ඒ වයිබ්‍රේෂන් එක බක්කේ දිවලටත් දැනෙනවා කියලා මෙයාට දැන් අමුතු අමුතු වැඩිපුර තොරතුරු එනවා. ඒ අර විතර්කය නිසා, කකුලට හිත දාගත්තු නිසා එන විචාරය. ඒක තමයි විස්තර ගන්න කියලා කියන්නේ. මේ ධානයකට යන්න කියනවා නෙමෙයි. ඒවා මේ විදිහට කරපුවම මේ සිද්ධ වෙන දේවල්. සවිතක්කම් සවිචාරම්. මෙන්න මේ කරුණු හතර නිසා හම්බ වෙනවා. මොනවද කරුණු හතර? විවිච්ඡේව කාමේ, විවිච්ඡේව අකුසලේ ධම්මේ, සවිතක්කම් සවිචාරම් නිසා දැන් ඉතුරු ටික එනවා. මොනවද එන ඉතුරු ටික? විවේකජං පීති සුඛං. විවේකේ එනවා. මොකද්ද විවේකය කියලා කියන්නේ? කාම ලෝකයෙන් අයින් වෙන්නේ. අපි අපි විවේක ගන්න උනහම කාම ලෝකයෙන් අයින් වෙලා මුට්ටිත් බැඳගෙන, කොසුත් කපාගෙන, පොලුත් අරගෙන, දරත් අරගෙන කාම ලෝකේ බස් එකේ උඩ දාගෙන, එහෙම නැත්නම් බූට් එකේ පොරලාගෙන තමයි යන්නේ. ගිහින් ගිය තෙලේ ඉඳලා අර ගෙදර තියෙන කාම ලෝකේ අතන අම්මලා ටික කුටි කය ගගා උයනවා, තාත්තලා ටික බෝතලයක් අඩන කොහෙට හරි වෙලා ඉන්නවා. ඉතින් අපි විවේක ගන්න යන්නේ එහෙමයි. ගිහින් ගෙදර ඉන්නවට වැඩිය විවේක නැති කරගන්න ඒ වගේ තැන, ඒ වගේ වෙලා. බුදුහාමුදුරුවෝ කියන්නේ මෙන්න මෙහෙමයි විවේකේ ගන්න. කැලේකට පලේ අරකට කරන්නේ කැලේකට ගිහින්. මෙතන බුදුහාමුදුරුවෝ කියනවා මෙතන කැලේකට ගිහින් ඒව අරන් යන්න එපා, දෙන දෙයක් කාම. කාලා මේක දිහා බලන් ඉඳි, බලාගෙන හිටියට පස්සේ තේන්න පටන් ගන්නවා. මොකද්ද මේ කකුලට හිත දැම්මට පස්සේ, එහෙම නැත්නම් හුස්මට හිත දැම්මට පස්සේ මේ ඒ විවේකය හම්බුණාට පස්සේ, මේකෙන් අයින් වෙලා විවේකය හම්බුණාට පස්සේ ප්‍රීතියක් සුඛයක් එනවා කියන ප්‍රතමඥානන් නේද? ඉතින් ඕක තමයි අර ආතල් එකේ ඔහි ඇවිදිනවා. බෙල් එක ගැහුවත් එන්න හිතෙන්නේ නැහැ. බෙල් එක ගැහුවත් නැගිටින්න හිතෙන්නේ නැහැ. මොකද දැන් වැඩේ අහු වෙලා. ඒක එහෙම වුණහම මොකක්ද එතන වෙලා තියෙන්නේ? කාම ලෝකයෙන් අයින් වුණා විතරකුත් නෙමෙයි, කාම ඡන්දයෙන් අයින් වුණා විතරකුත් නෙමෙයි, කාමය ගැන ඇල්මවත් නැහැ. සම්පූර්ණයෙන් නෙමෙයි. ඒ ඒ ඒ ඒ චිත්තක්ෂණවල. ඉතින් ඒ සැපය, ඒ ප්‍රීතිය, ඒ සුඛය විඳින මනුස්සයා දන්නවා මෙතන නම් ගේමක් තියෙනවා. දැන් මේ නොදන්න දන්න තැනක ඉඳලා මේ නොදන්න තැනට ආවේ. මේක මේ කොහෙන් හරි අලුත් විශ්වයේ කොහෙන් හරි අපි ඉම්පෝර්ට් කරපු දෙයක් නෙවෙයිනේ. මේ තමන් ගාවම තිබිච්ච දෙයක්. තමන් ගාවම තිබිච්ච දෙයක්, හැංගිච්ච දෙයක්. මේ පාර ගියොත් මේක හම්බෙනවා කියලා එයාට දැන් විශ්වාසයක් එන්න පටන් ගන්නවා. එයා ඉතින් ඕක දිගින් දිගටම දිගින් දිගටම කරනවා. ඉතින් කොහොම මෙනෙහි කිරීම කරලා ආධුනිකයෙකුට ඕක ආවට පස්සේ ඕකෙදි ටිකක් බහුලීකත කරගෙන කරගෙන යද්දි දැන් මෙතන හොඳට වැඩේ යනවා. ඉතින් අම්මටත් කියනවා ගිහින් එන්න කියලා. ඉතින් එහෙම ආපු අම්මලා ඉන්නවා, පුංචි අම්මලා ඉන්නවා, යාළුවෝ ඉන්නවා, නැන්දලා ඉන්නවා. ඉතින් ඔහොම තමයි කට්ටිය එන්නේ. එහෙම ඇවිල්ලා මෙයා මේ හොඳට මේ කරගෙන කරගෙන හිටපු එක්කෙනා ටික කාලයක් ගියාට පස්සේ ඇවිල්ලා කියනවා, හරියන්නේ නැහැ අපේ හාමුදුරනේ, දැන් මම භාවනාව පොඩ්ඩක් නවත්තලා. ඇයි? ඉස්සර වගේ භාවනාව හොඳට කෙරෙන්නේ නැහැ. ඉතින් මොකද ඉස්සර වගේ නැහැ, හරියට හිත පිට යනවා. ඇයි? මේ ඉස්සෙල්ලා දැන් භාවනා කරලා සවිතක්කම් සවිචාරම් විවේකජම් පිටිසුකම් ඉඳලා අරකේ ආතල් එක කරගෙන අරගෙන හිටියා. ඉඳලා මේක අපේ හිත කයට එnde එnde භාවනාව දියුණු වෙන්න අපේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. කාර්යක්ෂමතාවය වැඩි වෙන්න ඔය කරන හැම එකම හිතට බොහොම කුංචි දෙයක් වෙනවා. එක පැත්තකින්. අනික් පැත්තෙන් ස්වභාවයක් තියෙනවා මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර නැහැ කියලා. ඉතින් ඒ ස්ථිර නැහැ කියන දේ දැන් පේන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා හොඳට කකුලේ තියාගෙන හිත තියෙන්න ඉන්න පුළුවන්, දැන් ඉන්න බෑ. දැන් පේන්න පටන් ගන්නවා අරිට වැඩිය කියුම් විදිහට හිතට හිතුවිලි එනවා කියන්නේ. ඉස්සර නම් ඔය
කාපු දෙයක් ගැන මතක් වෙනවා, බීපු දෙයක් ගැන මතක් වෙනවා, ඔෆිස් එකේ කරන්න දෙයක් ගැන මතක් වෙනවා. දැන් සමහර වෙලාවට මේ පොඩි කාලේ වෙච්ච දේවල්, සමහරලාට හිතන්නේවත් නැති දේවල් එළියට ඇවිල්ලා ටිකට ඇදීගෙන 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 යනවා. මන් දන්නේ නැහැ හාමුදුරනේ මට පිස්සු ඇදෙන්න එනවද දන්නේ නැහැ. මෙහෙම ගියොත් භාවනාවේ ඉන්න මම මාසයක් විතර නවත්තලා හිටියා කියලා ඉතින් ලොකු කතන්දරයක් කියනවා. ඉතින් එහෙම වෙන්නේ මේ දේවල් වල හැටි, මේ දේවල් අනිත්‍ය වෙනවා කියන එක පෙන්වන්න. ඒ වුණාට අපි ඒක කම්ප්ලේන් කරන්නේ හිත පිට යනවා කියලා. හැබැයි ඒ හිත පිට යනවා කියලා කම්ප්ලේන් කෙරුවට ඒකෙන් කියන දේ තමයි කරුණු දෙකක් ඉස්සරහට දානවා. ඒ හිත පිට යෑමෙන් සහතිකයක් දෙනවා. මොකද්ද දෙන සහතිකේ? පළවෙනි පන්තිය පාස්, දැන් දෙවෙනි පන්තියට යන්න ඕනේ කියන එක තමයි. වෙනදා ඉස්කෝලේ ගියින් හරි, අපි නැත්තම් මොකක් හරි එක්සෑම් එකක් කරලා හරි, ඩිග්‍රියක් ගත්තට පස්සේ හම්බෙන සහතිකේ දැක්කහම ෆ්‍රේම් කරලා එල්ලන්න පුළුවන්නේ. භාවනා කරලා හම්බෙන සහතිකේ එහෙම ෆ්‍රේම් කරලා එල්ලන්න බෑ. ඒකේ ඊට වැඩිය වෙනස් ස්වභාවයක් තියෙන්නේ. මොකද්ද මේ වෙනස් ස්වභාවය? ඒකේ පෙළන්නේ පෙන්වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වගේ කවුරුත් ෆ්‍රේම් කරලා එල්ලන්නේ නැහනේ. එහෙම එල්ලන්න ඕනේ. අපි ෆ්‍රේම් කරලා එල්ලන්නේ නিত্য සුඛ ආත්ම කියන එක තමයි. ඉතින් මේ හිත පිට යෑම තුලින් කියනවා හරියටම දැන් කාම ලෝකයෙන් අයින් වුණා කියන එක. හිත පිට යනවා කියලා කියන්නේ දැන් තවත් තමන් කැමති දේවල්, තමන්ගේ යට තිබිච්ච දේවල් එළියට එනවා කියන එක. ඒකෙන් කියනවා දැන් මේ කාම වස්තු අයින් කරලා ආවට වස්තු වලට තියෙන කාමය, එහෙම නැත්නම් වස්තු කාමය කියන එක අයින් වෙලා නැහැ. තාම මේකේ තව යට ලේයර් එකක් තියෙනවා කියලා පෙන්නනවා. ඒ හින්දා තමයි දැන් නැවත වරක් මේ හිත පිට යන්නේ. හැබැයි ඒකෙන් පැහැදිලිවම කියනවා ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච දේ තමයි අර කැලේ ඉඳපු කුළුමිය හරකව ගෙනල්ලා කණුවේ බැඳා. බැඳලා ඌව හීල කරගත්තා. හීල කරගත්තේ මේ කණුව කඩාගෙන ලණුව කඩාගෙන කැලේට දුවන්න හදද්දි ඌට කණ්ඩ දුන්නේ නැහැ. අපි බොහොම පොඩ්ඩයි කණ්ඩ දුන්නේ. මොකද්ද මේ මෙනෙහි කිරීම විතරයි. ඉතින් අන්තිමට කොහොම හරි අර කණුව ගාවම වැටිලා කණුව ගාව හිටියා. හරි, දැන් එහෙම නෙමෙයි. දැන් ඊට වැඩිය පොඩ්ඩක් එළියට ගත්තට පස්සේ මූ සෙල්ලම් දාන්න පටන් ගන්නවා. ආම වැඩේට හුරු නැති නිසා අනින්න පටන් ගන්නවා. දැන් මේ හරියටම හිලා වෙලා නැහැ. ඉතින් ඒ වගේ ගතියක් තමයි තියෙන්නේ මේ නැවතවරක් සිතුවිලි හිතා ගන්න බැරි ශබ්ද ඇහෙනවා, දුර ශබ්ද ඇහෙනවා, අමුතු දේවල් පේන්න පටන් ගන්නවා, හිතපොත් නැති දේවල් පේන්න පටන් ගන්නවා. තව යට තියෙන කාම රාගයක් ඇවිල්ලා මේ කාම ඡන්දයක් උඩට එනවා කියන එක පෙන්නනවා. සෝ ඒක සහතිකයක් වෙනවා හරියටම. දැන් මේ පුද්ගලයා කාම ලෝකයෙන් ඉවත් වුණා කියන එක තමයි කාම ඡන්දේ එනවා කියන එකේ, හිත පිට යනවා කියන එකේ, ශබ්ද ඇහෙනවා කියන එකේ අදහස. ඒවා වැරදි හැටියට තමයි පේන්නේ. අනිත් පැත්තෙන් මේ දේවල් මේ වගේ හිතුවිලි එනවා කියලා කියන අනිත් පැත්ත තමයි සීලය සම්පූර්ණයි කියන එක. දැන් මේ ඔක්කොම දැන් හිතේ වැඩ කරන දේවල්. සමහර වෙලාවට ගහන්න, මරන්න, කපන්න, කොටන්න, දූෂණය කරන්න, හොරකම් කරන්න, සුරා මේරේ පාවිච්චි කරන්න, පචහලන්න, ඒවා තමයි මේ ඔක්කොම හිතේ වැඩ කරන්නේ. හැබැයි එකක්වත් වචනෙට පෙරලෙන්නේ නැහැ, ක්‍රියාවට පෙරලෙන්නේ නැහැ. කයයි වචයි කයයි කායික වාචසික සංවරය හොඳටම ඇදෙනවා. ඒ කායික වාචසික සංවරය හොඳට ආපු නිසා මේ කායික වාචසික අසංවරය පවත්වුවේ මනස හරහා. ඒ අසංවර මනස දැන් උඩට ඇවිත්. ඒක තමයි දැන් මේ භාවනාව නවත්තන්න හදන්නේ. ඒකේ වේගය වැඩි, හිතාගන්න බැරි වේගයක් දැන් දකිනවා. ඉතින් මේ භාවනාව අපි හිතන්නේ මේක භාවනාව දියුණු වේගෙන යනවා කියලා. සමහර යෝගියෝ මට කියලා තියෙනවා සභාවේ කිව්වට කමක් නැහැ කියලා. මං හිතනවා කොච්චර මේකේ වැඩි වුණාද කියලා. සමහර යෝගියෝ මට කියලා තියෙනවා පර්යංකේ ඉන්න ගමන් එහෙම හිතුවිලි ඇවිල්ලා එයාට පර්යංකේම මෝචනය වෙච්චා. එහෙම ගැහණු උදවිය මට කියලා දෙනවා බොහෝම ශිෂ්ට සම්පන්නව හැදිච්ච ගැහණු අය කියලා කියනවා ඒගොල්ලෝ මේ වුණාට පස්සේ ඒගොල්ලෝ හිතාගන්න බැරි විදිහට හැසිරෙච්ච හැටි. පිරිමියෙකුට ගෑනු කෙනෙක් කියන්නේ නැති කතා කියලා.
ඉතින් ඒ පුද්ගල වැරදි නෙමෙයි. ඒ පුද්ගල වැරදි නෙමෙයි මේ විදිහට තමයි අපි යට අංගගර තිබිච්ච ඒවා එළියට දාන්නේ. ඒවා වචනයට පෙරලන්නේ නැත්නම් ඒවා ක්‍රියාවට පත් කරන්නේ නැත්නම් ඒවා භාවනාව ඉදිරියට යන්නේ නැහැ ලකුණු. ඉතින් මෙහෙම මේ හිත පිට යෑම ආධුනිකයෙක් මෙනෙහි කරලා ධානයෙන් එහාට ගියාට පස්සේ ධානයත් මේවා කරගෙන යද්දී නැවත වරක් මේවා එන්න පුළුවන්. ඉතින් එහෙම ඇවිල්ලා ඒ කාමච්ඡන්දයටත් එයාට කියනවා දැන් ඔහොම වෙන්නේ උඹේ සංවේදී භාවයේ වැඩි නිසා. ඒ සංවේදී භාවයේ වැඩි වුණාම මේ හිත පිට යන එකට උඹ අඬලා හරියන්නේ නැහැ. ඕකට සතිමත් වෙන්න ඕනේ. මොකටද සතිමත් වෙන්න ඕන? ඉස්සෙල්ලා සතිමත් වෙන්න ඕනේ මේ හිත පිට යන එකට මම දුකෙන් ඉන්නවා කියන. හිත පිට යනවා කියන්නේ ගියාම අර ආතල් එක නැති වෙච්ච එකට දුකෙන් ඉන්නේ. ඉස්සෙල්ලා මම මේ දුකෙන් ඉන්නේ, වික්ෂිප්ත වෙලා ඉන්නේ, විපිලිසර වෙලා ඉන්නේ. ඒකට සතිමත් වෙන්න, ඒක පිළිගන්න. ඒක තමයි මම වෙලා තියෙන්නේ. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒක පිළිගන්න. ඒක පිළිගත්තට පස්සේ අපි මේ ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ගියාට පස්සේ මෙනෙහි කරනවා වික්ෂිප්තයි 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 කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් දුකෙන් ඉන්නේ දුකෙන් ඉන්නේ දුකෙන් ඉන්නේ කියලා මෙනෙහි කරනවා. ඒ තමන් ඉන්න තත්ත්වෙනේ. එහෙමම මෙනෙහි කරුවාට පස්සේ එයාට පේන්න පටන් ගන්නවා මේ දුක් වෙන්න හේතුව තමයි මෙන්න මේ හිතුවිලි වලට යනවා. ඊට පස්සේ මේ හිතුවිලි වල ඉස්සරහට හොඳ ෆිල්ම් එක පෙන්වන්න ආරිනවා. දැන් ෂාරුක් ඛාන් අර ඛාන් මේ ඛාන් නෙමෙයි. දැන් තමන්ම තමයි නළුවා. තමන්ම තමයි නිලිය. තමන්ම තමයි දුෂ්ටයා. තමන්ම තමයි ප්‍රේමවන්තයා. තමන්ම තමයි ප්‍රේමවතිය. මේක තමන්ගේම ෆිල්ම් එක දැන් බලාගෙන 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 ඉන්නවා. එහෙම බලාගෙන ඉද්දී මෙයාට සතිමත් වෙනවා ඒකට. ඒකට සතිමත් වෙන්න පටන් ගත්තට පස්සේ මෙයාට නැවත වරක් මේ අරමුණ මීට වැඩිය බොහෝම සූක්ෂමව ඉස්සෙල්ලට වැඩිය එයාට දැන් එනේන හැම එකටම සතිමත් වෙන නිසා බොහෝ විට ඒ සතිමත් වෙන්නේ දැන් මෙනෙහි කරන්නේ නැතුව. මොකද හිතේ තරම් සිව් මෙනෙහි කරන්නේ නැතුව මේක සතිමත් වෙන නිසා. එහෙම නැත්නම් දැන් සතිමත් වෙන්නේ ඉස්සෙල්ලා සතිමත් උනේ මේ සක්මණේට පරයන්ට. දැන් සතිමත් වෙනවා ඊට වැඩිය හිතේ තත්ත්වයන් වලට පවා සතිමත්. එහෙම සතිමත් වෙන්න ගියාට පස්සේ දැන් මෙයා කය හරහා ගිහින් මනසේ තත්ත්වයන් වලට සතිමත් වුණාට පස්සේ මෙයා තවත් අර එන කාම රාගයට පහර ගහනවා. අර ආපු කාම රාගයට කාම රාගයෙන් එහාට යනවා. එහෙම කාම රාගයෙන් එහාට ගියාට පස්සේ තවත් මේ කාම රාගය ප්‍රහාණය වෙනවා. ඒ යට තීබිච්ච ඒවා විශ්ුනේ ඒවටත් සතිමත් වෙලා ඒවත් ප්‍රහාණය වෙනවා. හැබැයි කාම රාගය අපි අතාරින්නේ නැහැ. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? හරි ටිප් ටොප් එකට ඔක්කොම තියෙන්න ඕන. මං ගෙදර බැඩිය බඩු තියාගන්න මෙච්චරයි බඩු තියාගන්නේ මෙන්න මේ ටික මෙන්න මේ පිළිවෙලට තියෙන්න ඕන මෙතන තියෙන්න ඕන මේ ඕඩර් එකට තියෙන්න ඕන කියලා ඔක්කොම නූල් ගහලා ඉරි ගහලා ටිප් ටොප් එකට තියාගන්නවා. මං ගියා එක සැරයක් එහෙම ආරණ්‍යයකට ආරණ්‍යයකට නෙවෙයි පන්සලකට. ඇත්තටම මට හිතුණා මේ පන්සලට ගියේ වෙලාවට මේක පන්සලක්ද මල් විකුණන තැනක්ද කියලා. ඒ තරමටම එතන මලක් නැහැ කියලා කියන්න තැනක් නැහැ. ඒ තරමට මල්. ඒ වහලෙත් මල්, පෑන් එකෙත් මල්, පුටුවෙත් මල්, පුටුව වටේටත් මල්, ටොයිලට් එකෙත් මල්, සැතපෙන තැනත් මල්, කොට්ටෙත් මල්, අතර වටේට වියනෙත් මල්, හැම තැනම මල් 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 මල්. මං ඉතින් කිව්වා හාමුදුරන්ට, අපේ හාමුදුරනේ මේක දිව්‍ය ලෝකයක් නේ. වෙන්නේ අර කාම රාගය දැන් ආරණ්‍යයට ඇවිල්ලා මේ ආරණ්‍යයේ කාමයේ තියන්න පටන් ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ කියමුකෝ. ඕකේ ඊළඟ එක තමයි අපේ මේ රාගය, කාම රාගය නැති වෙන කාම රාගය එන්න ගන්නවා අරමුණට. අරමුණට ඇවිල්ලා අරමුණට පෙම්බඳින්න පටන් ගන්නවා. දැන් මේ මොනවා නැතත් කමන්නේ. වැඩ ඇරිලා ආපු ගම වතුර එකක් බිව්වා, ඇඟපත හොදාගත්තා, කාමරෙට ගියා, දොර වහගත්තා, පෙරමිනිය ගොතා ගන්නවා. එතකන් දවස දිස්සේ ළමයි බලාගෙන ගෑනු මිනිස්සුя ඉන්නවා, මේ මිනිස්සු ආවට පස්සේ පොඩ්ඩක් රෙස්ට් කරන්න කියලා. ඉතින් අපි ගියාට පස්සේ කියන අනේ හාමුදුරනේ බලන්නකො මේ මිනිහා ගෙදර එනවා, ගෙදර ආපු ගම
කාමරයට වැදිලා එරමිනියා ගොතා ගන්න මම මේ ළමයි එක්ක පැය 24 ම හැප්පෙන්න ඕනේ කියලා කියනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ අරමුණට එහෙම නැත්නම් භාවනාවෙක දැන් ෆෙම් ස්ටෝරි එක, ලව් ස්ටෝරි එක යනවා ගෑණිවත් අමතකයි. මේ ගෑණිව අමතකයි කියලා කිව්වට ගෑණුන්ට මිනිස්සුන්ත් අමතක වෙන්න පුළුවන්. මේ මොකද අපේ පන්සලේ මා මාන කරපු ලොකු හාමුදුරුවෝ කියන එක සැරයක් භාවනා වැඩසටහනක් කරලා ගිහින් ලොකු හාමුදුරුවන්ට කෝල් එකක් දාලා නෝනා කෙනෙක් කියනවලු අපේ හාමුදුරුවනේ මට මහත්යාවක් පේන්නේ දැන් පුටුවක් වගේ පුටුවක් වගේ කිය. ඉතින් මේ ඒ වගේ ඒ එකට හේතුව තමයි අද අරකට අර අපේ අපේ හිත කැමති මොකකට හරි රාගය පවත්වන්නනේ, මොකක් හරි බදලා අල්ලගන්නනේ. ඉතින් මේ දැන් අරමුණ බදලා අල්ලගන්න මොකද කාම ලෝකෙන් දැන් අයින් වෙලා දැන් කාම ලෝකයේ දේවල් දුන්නට අල්ලන්නේ නැහැ. දැන් එහෙනම් අරමුණට රාගය අදල පතුරනවා. එතකොට දැන් මේ වැඩට යන්නෙත් නැහැ, ගෙදවල් දොර වේවා කරන්නෙත් නැහැ, භාවනාම කරනවා. භාවනාව කරලා දැන් මෙතනට භාවනා කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන භාවනා කරලා හරියන්නේ නැහැ, අපි හැමෝටම මං කැලයක් ඇතුළට යන්න ඕන කියලා ඔය මයියන් ගනේ හරි කොහේ හරි යනවා. ඉහින් ඒ කැලේනේ ඒකත් හරියන්නේ නැහැ, අපි හැමෝටම මං සිරිපාදේ කවුරුත් නැති තැනකට යන්න ඕන කියලා යනවා. ඊට පස්සේ ඒකත් හරියන්නේ නැහැ, හැමෝටම එතනටත් මිනිස්සු වෙනවා කියලා තවත් ඇතුළට යනවා. ඊට පස්සේ ඇටකටු විතරක් තමයි. ඉතින් ඒ වගේ ඉස්සර උනේ එහෙමයි. ගෙදර භාවනා කරන එක්කෙනා පිළිගන්නට යනවා, පිළිගන්නේ වත්තිකේ රෝල්ට යනවා, වත්තිකේ රෝලින් කැලේට යනවා, කැලෙන් මහකැලේට යනවා, මහකැලෙන් හිමාලයට යනවා, හිමාලෙන් වඳුරවක් එන්න නැති තැනකට යනවා. කිසිම මෙහෙම කරගෙන ඉන්නවා. ඇයි? භාවනාවට අරමුණට ප්‍රේමයේ ගිහින් අර කාම රාගයේම තමයි. දැන් ඒකේ වෙස් මුහුණක්, අලුත් වෙස් මුහුණක් අරගෙන අරමුණට බුදුහාමුදුරුව ඕක නෙමෙයි කිරුවේ. බුදුහාමුදුරුව කියන්නේ නෑ උඹල ඔය සෙල්ලම් කරන්න බෑ. එහෙනම් පළවෙනිම දේ තමයි ස්වාමීන් වහන්සේලාට දේවල් වවාගෙන කන්න බෑ. මොකයින්ද බෑනි මොකාට වුණත්. එහෙනම් අනිවාර්යෙන් ගමට යන්න වෙනවා. පිටපතේ යන්න වෙනවා. එතකොට අපිට අභියෝගයක් තියෙනවා. අරමුණට පෙම් කරනවද, අරමුණට කරන ප්‍රේමයේ ලිමිට් එකක් තියාගන්නවද කියන එක තමයි. ඕක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. බඩිගිනෙලා ගමේ ගිහින් ওই ගමේ පිස්සු පූසෝ, පිස්සු බල්ලෝ, පිස්සු හරක් කෑ ගහනවා මිනිස්සු. ගමේ පොලේ ගිහින් ඒ පිටපතක් කරගෙන ඔළුව කලුප්පම් කරගන්න නැතුව එනවා. ඇවිල්ලා මෙතනට වෙලා ඊට පස්සේ හවස භාවනා කරනවා. ආය යනවා. ඊට පස්සේ මේ ලෝක දෙක අතර සමබරපායයක් ගෙනියන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම කාමච්ඡන්දය අර විදිහට ධම්මන පස්සේ තමන්ව ඒකේ වෙලාගෙන තියාගෙනද කියන එක බලන්න තමයි අපි මේ කමටහන් වார்த்தාවක් ඉල්ලන්නේ. ඒ හින්දා තමයි සාකච්ඡාවක් පවත්වන්නේ. ඒ හින්දා තමයි වார்த்தාවක් දෙන්න කියලා කිව්වේ. මම ඒ වார்த்தාව දෙද්දී ඊයේ කිව්වා මම පොඩි ෆෝමැට් එකක් දුන්නා, ආකෘතියක් දුන්නා. මෙන්න මේ විදිහට තමයි වார்த்தාව ලියන්න ඕනේ. මම කතා කරන්නේ සක්මන ගැන. මම සක්මන් කරද්දී අහවල් තැනට තමයි මගේ හිත තියන්නේ. එතනට හිත තිබ්බට පස්සේ එතනට මට බලන්න පුළුවන් වුණා. පුළුවන් වුණා කියන්නේ මෙන්න මේ වගේ, මෙන්න මේ වගේ, මෙන්න මේ වගේ නිරීක්ෂණයන් මම මේ කාලය ඇතුළත කෙරුවා. තියන්න බැරි වුණා. තියන්න බැරි වුණේ මෙන්න මේ හේතුව හින්දා මම ඒ සම්බන්ධයෙන් මෙන්න මේ වගේ නිරීක්ෂණ කෙරුවා. එහෙම නැත්නම් මට තියන්න පුළුවන් වුණා. මේ වගේ නිරීක්ෂණයන් කර යද්දී ආයි ඒක වෙනස් වෙලා වෙන අරමුණකට ගියා. ඒක මම නිරීක්ෂණය කර ඉද්දී ආයෙ මූල කර්මස්ථානයට ආවා. ඊට පස්සේ ඒක නිරීක්ෂණය කරේදී තව තැනකට ගියා කියලා මේ මොනා හරි වෙන සංසිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ නිරීක්ෂණයන් ටික ඉදිරිපත් කරන එක තමයි මේ වார்த்தාවේ දෙවෙනි කැල්ල. ඒක තමයි වැඩිපුරම තියෙන්නේ. ඊට පස්සේ මම කිව්වා තමන්ට මේ භාවනාව ගැන තමන්ගේ මොන වගේ අදහසක් තියෙනවද කියලා. එහෙම අදහසක් තියෙනවනම් මේක මල කරදරයක්, මේක හෝන්තුවක් කියලා හිතෙනවනම් ඒක හරි ගමන් නැහැ ලියන්නේ. මොකද පළවෙනි දවසේ සාමාන්‍යයෙන් වෙන දෙයක් තමයි මේ වැඩේ හරියන්නේ නැහැ. හෙට උදේ මං ගෙදර යනවා කියන එක පළවෙනි දවසේ සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. දැන් මේක අද දෙවෙනි දවසේ ඉඳන් එහෙම ගෙදර ගිය කෙනෙක් ගියා අය. කෙනෙක් ගියා. මෙතන ඇවිල්ලා කට්ටියට සත්තම දාලා ඔක්කොන්ටම දැන් ගෑණි නෑ. එයා ගිහින් කොමාරියේ හොස්සෙලයි. මෙඩි ඉස්සෙලයි කියලා තියෙනවා. පළවෙනියෙන්ම භාවනාවට ආපු අය
පළවෙනි දවසේ හිතුවා නෑ හෙට උදේ හම්බන් උදේ තීල් දාන අරන් එන ඒකම ගෙදර යනවා. හැබැයි දේශනාවට සවන් දුන්නාට පස්සේ සාකච්ඡාවට සවන් දුන්නාට පස්සේ මේ අදහස වෙනස් වුණා කියලා. මොකද එතකොට තමයි මේ කරන එකේ විශේෂයෙන් සාකච්ඡා කරුවාට පස්සේ මේ යන්නේ කොහෙද මල්ලේ පොල් නෙමෙයි කියලා තේරෙන්නේ. මේ යන්නේ අහවල් පාරේ යනවා කියන එකේ පොඩි ඡායාව. ලයිට් ඇට් ද එන්ඩ් ඔෆ් ටනල් කියලා කතාවක් තියෙනවානේ. මේ ටනල් එකේ අන්තිමට එළියක් ආලෝකයක් තියේවි කියන අදහසෙන් පටන් ගන්නවා. ඉතින් ඒක දැනෙන්න ගන්න මට ස්වභාවයෙන් අවශ්‍යයි අමුද්‍රව්‍ය. ඒ ස්වභාවයෙන් අමුද්‍රව්‍ය ගන්න හින්දා තමයි මම මේ වார்த்தාවක් ඉල්ලන්නේ. ඒ වார்த்தාවේ තමන් ඉදිරිපත් කරනවා නම් මෙන්න මට මෙන්න මේ වගේ දෙයක් තමයි දැනෙන්නේ මගේ භාවනාව සම්බන්ධයෙන්. එහෙම නැත්නම් මේ භාවනාව සම්බන්ධයෙන් මේ වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ කියලා. එතකොට මේ තමන්ගේ හිත ගැන තමයි කතා කරන්නේ. එතකොට භාර පෙන්වන්න පුළුවන්. කාමච්ඡන්දේ තියෙනවද? අරමුණට කාමච්ඡන්දේ තියෙනවද? කාමරාගයේ තියෙනවද? කාමරාගයේ ගෙවෙනවද? කාමරාගයේ මොන විදියට එළියට එනවද කියලා අපිට බලන්න පුළුවන්. ඉතින් එහෙම ආපුවම විශේෂයෙන් කාමච්ඡන්දේ හිත පිට යන එකට කියනවා ඒක නීවරණයක්. කාමච්ඡන්දේ කියන්නේ නීවරණ ධර්මවල පළවෙනි එක. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඉතින් ඔය ඔය ඕවායේ හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. මොකද්ද? කාමච්ඡන්දය තියෙන කෙනාට අරමුණට කාමච්ඡන්දය ආපු ගමන් අරමුණට කාම අරමුණට තියෙන අරමුණ මොන හේතුවක් නිසා හරි කැඩුනොත් බිඳුනොත් කපන්නම් කොටන්නම් මරන්නම් ගහන්නම් තමයි. මම මේ දෙසලත් කියලා දෙන උදාහරණයක් තමයි මම හැමදෙස්සෙම කියන උදාහරණයක් තමයි ඔය නේපාලේ ඉන්න බුද්ධ බෝයි. මම හිතන්නේ ඔයගොල්ලෝ අහලා ඇති. ඒ බුද්ධ බෝයි නේද දැන් අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා පොලිසියට අරගෙන. මොකද භාවනා කරගෙන ඉති ගෑනු කැලේ දර කරන්න ඇවිල්ලා. දෙකේ දෙකේ පොල්ලක් අරගෙන නෙලලා කට්ටියට. ඊට පස්සේ ගෑනු ගිහින් පොලිසියට කියලා. පොලිසියට ඉතින් බුද්ධ බෝයි කියලා නෑ ගැහුවට පස්සේ අරගෙන බුදලාගෙන යනවා. ඇයි මේ? අර භාවනාවට තියෙන අරමුණට තියෙන කාම ඡන්දය කාම රාගය නිසා ව්‍යාපාදේ නිකම් වෙනවා. කාම ඡන්ද ව්‍යාපාද මේ දෙකම නැතුව ගියොත් කාම ඡන්දයත් ව්‍යාපාදයත් දෙකම නැතුව ගියොත් ඔහොම තමයි බෙල්ල කෙලින් තියාගෙන ඉන්න බෑ. ලොකු හාමුදුරුවෝ කියන්නේ ඔළුව සාක්කුවේ කියලා. දන්නේම එහෙම ඔළුව බිමට වැටෙනවා. ඉතින් ඒ හින්දා ඒ තීන විද්‍යාවක් නැතුව ගියොත් ඊට පස්සේ ඉතින් හිත අවිස්සෙනවා. ඊළඟ එකටත් මං සතිමත් වෙන්න ඕනේ, ඊළඟ හුස්මටත් සතිමත් වෙන්න ඕනේ, ඊළඟ හුස්මටත් සතිමත් වෙන්න ඕනේ කියලා, ඊළඟ කකුලටත් සතිමත් වෙන්න ඕනේ, ඊළඟ කකුලටත් සතිමත් වෙන්න ඕනේ කියලා මේ තීන කකුල බලන්න බැරි උද්දච්චය. මීළඟට මොකද කරන්නේ, මීළඟට මොකද කරන්නේ කියලා. එහෙම නැත්තම් ඒක හිත හිත ඉඳ ගින් අයියෝ මට ඉස්ස මං මේ ඒ වෙලාවේ කරපු එක අමතකුණානේ කියලා, ඒ වෙලාවේ කරපු පහුගිය එක අමතකුණානේ කියලා කුක්කුච්චේ ඉඳ පටන් ගන්නවා. පහුගිය එක පිළිබඳව පසුතැවෙන්න පටන් ගන්නවා. ඉතින් ඔහොම පසුතැවෙන්න ගියාට පස්සේ මේ භාවනාවේ මොකක් හරි වැරද්දක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මෙහෙමම නෙමෙයි වෙන්නේ කියලා ඇත්තේ. අපි මේක බොහොම ඉක්මනට කරන්න පුළුවන් අනත්ත ලක්ෂණ සූත්‍රය කෙරුවා නම් එහෙම නැත්නම් අසනත්යයි කනානත්යයි අනිත්‍ය කනත්යයි තවත් එකක් අනත්යයි කියේ අනිත්යයි කියේ හිටියන බොහොම ඉක්මනට යන්න පුළුවන් ඇති කියලා වෙන කෙටි ක්‍රම හොයන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හිතනවා මේ බුදුහාමුදුරුවෝ කියලා ඇති ක්‍රමෙත් හරිය ඇති ආමුදුරුවොත් හරිය ඇති මට භාවනාව හරියන්නේ නැතුව ඇති මට මේ සක්මනයි පරයන්තියයි නෙමෙයි මට වෙන මොකක් හරි වෙන්න ඇති හරියන කර්මස්ථානය කියලා. ඉතින් ඊට පස්සේ යනවා කර්මස්ථාන ආචාර්යවරු හොය 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 ගිහින් අන්තිමට එනවා. ඊයේ පෙර තමයි ගිහින් කුඩ බැන්නත් එක්ක මම පළවෙනි දවසේම ආපු වෙලාව හොඳටම බැන්නා. උඹලා තාම වින්ඩෝ ෂොපින් කරලා ඉවර නැද්ද? ලොකු හාමුදුරුවෝ හම්බෙච්ච කෙනෙක් තවත් ස්වාමින් වහන්සේලා පස්සේ යනවා නම් උඹලට තාම මැසේජ් එක හම්බෙලා නැහැ. එහෙනම් ඔය තනින් තන යන එක නවත්තලා මෙතනට ඇවිල්ලා මේ කරන වැඩේ කරගනින් කියලා. නෑ මම ඇහුවේ නෑ ගියා. ඊට පස්සේ දැන් මම එන්න දවස් දෙකකට ඉස්සෙල්ලා මීටම ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමීන් වහන්සේ බැනපේක නම් ඇත්ත මේ ඉතින් මං ආයේ ආවා කියලා. මං ඕක උඹට දැන් උඹ මාස 6ක් හතන් නාස්ති කෙරුවා. උඹට ඒ වෙලාවෙම බැන්නේ ඒකයි.
එක්කො යනවා නම් ඵලයන් එනවා නම් ඉඳින් කියලා හුරුතල් කර කර ඉන්න දෙයක් නැහැ. මේක දැකලා තියෙන දන්න නිසා කියන්නේ වරෙන් කියලා. ඒක පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. මේ උද්දච්ච කුච්ච විචිකිච්ඡාවට පස්සේ තමන්ට මේක කරන්න බෑ කියලා අපි වින්ඩෝ ෂොපින් හැමදා. එහෙම ඉන්න ලොකු ආමුදුරුවන්ගේ ගෝලයෝ අවුරුදු 15 20 භාවනා කරනවා. ලොකු ආමුදුරුව හම්බුනාම කියනවා අපේ ආමුදුරුවනේ මම ගියා බුරුමේ හම්බුණා ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා වැඩක් නැහැ කියලා කාටද මේ කියන්නේ ලොකු ආමුදුරුවා. එහෙම නැත්නම් මං තායිලන්තේ ගියා මං මෙහෙම කෙනෙක් හම්බුණා අර මේක පවට පින්දිය නොහැක කියලා තමයි කියන්නේ. වින්ඩෝ ෂොපින් කරලා ඉවර නැහැ මේ මට මේක හරියන්නේ නැහැ කියන අදහස එන්න පුළුවන්. ඉතින් මෙහෙම මේක නීවරණයක්. කාමච්ඡන්දය කියන එක නීවරණයක්. ඒක අනිත් නීවරණ වලටත් බලපෑමේ හැකියාවක් තියෙනවා මේ ආකාරය. හැබැයි බුදුහාමුදුරුවෝ මේ නීවරණයම අරගෙන කොම්පෝස්ට් හදන. බුදුහාමුදුරුවන්ගේ තියෙන දක්ෂතාවයේ ඒකයි. මේ හැම කුණක්ම අරගෙන ඒ කුණෙන් වැඩක් ගන්න. අපි දැන් කරන්නේ ඒකනේ කොම්පෝස්ට් හදනවා කියලා. සමහර කොම්පෝස්ට් හදන්න ගිය අයට වෙච්ච දේ දන්නවනේ. ඉතින් ඒ වගේ නෙමෙයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කොම්පෝස්ට් හදලා ඒ කොම්පෝස්ට් එක වැඩ කරලා දැන් අවුරුදු 2600ක් තාම මිනිස්සු අඳිනවා. තාම මිනිස්සු අඳිනවා. ඒකෙන් කාම වැඩ ගන්න පුළුවන්. ඉතින් මේ කොම්පෝස්ට් එක හදන එක ගැන දැන් මට කතා කරන්න බොහෝ දුරට වෙලාව නැහැ. අපි ඒක හෙටට තියාගමු. හෙටට තියාගෙන අපි බලනවා මේ කොහොමද මේ කාම රාග ප්‍රහාණය. දැන් අපි සාකච්ඡා කෙරුවා අද දවස් තුලදී මේ ඊයේ මේ කාමයට ලොල් වෙලා තියෙන ලෝකේ මේ දෙවියා කාම රාග ප්‍රහාණය කියන එක කරනවා කියලා දැක්ක විදිහ අපි අද සාකච්ඡා කරා. මේ සක්මණක් පරයන්කයක් කරලා ඒකට හිත අරගෙන මේ ස්වාමීන් වහන්සේලා ප්‍රීතියෙන් ඉන්න එක. ඒක තමයි මේ සමිද්ධි හාමුදුරුවන්ගෙන් ඇවිල්ලා ඇහුවේ තව දෙවියෙක්. සමිද්ධි හාමුදුරුවන්ගේ දෙවියෙක්ද දිව්‍යාංගනාවක්ද කියලා හරියට කියන්නේ නැහැ. සමිද්ධි හාමුදුරුවෝ කියන්නේ හොඳට හැඩි දැඩි තරුණ මං වගේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගිහින් වැවේ නානවා. වැවේ නාද්දි අඳනේ අරගෙන මේ නාන සතුව අරගෙන නානවලු. ඉතින් දිව්‍යාංගනාව මේක දැකලා අහනවලු. ඔය ශරීරයෙන් මේ වෙලාවේ වැඩක් ගන්න තියෙන එකේ වැඩක් ගන්නේ නැතුව මොකද්ද ඔය Brahmacharya රකින්නේ කියලා. ඊට පස්සේ සමිද්ධි හාමුදුරුව කියනවලු මට තේරෙන්නේ නැහැ මේ වෙලාවේ ගන්න පුළුවන් වැඩේ තමයි මේ මම ගන්නෙ කියලා. දිව්‍යාංගනාවගේ හිතේ තියෙන්නේ වෙන වැඩක් ගන්න. සමිද්ධි හාමුදුරුව කියන්නේ නෑ මේ ඒ වැඩේ මේ කරන්න ඕන වැඩේ තමයි කරන්නේ කියලා කියනවා. එහෙම තමයි මේ කාම ලෝකයයි ස්වාමීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා දකින්නේ. හැබැයි මේ දෙවියෝ එතනින් එහාට ගිහින් දකිනවා මොකද්ද භික්ෂුන් වහන්සේලා කාමරාග ප්‍රහාණය දෙයක්. ඉතින් ඒ කාමරාග ප්‍රහාණය වෙන හැටි තමයි මේ අරමුණට හිත ගත්තට පස්සේ කාම ලෝකේනුත් අයින් වෙලා කාම ඡන්දේනුත් අයින් වෙලා අපිට චිත්තක්ෂණ ඉන්න පුළුවන්. ඒ චිත්තක්ෂණ වැඩි වෙන්න හිතන්නේ මේ 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 දැන් මේ රිට්‍රීට් එක ඉවරනට පස්සේ ඔක්කොම කාමේ යනවා කියලා. හැබැයි අපි ඒක දකින පොඩි ග්ලිම්සස් පොඩි ඩොට්ස් දැකලා තියෙනවා. මේ මොනවාද අඳුරු වලාවේ විදි රේඛාවක් තියෙන එක දැන් දැකලා තියෙනවා ඒ චිත්තක්ෂණ හරහා. ඉතින් එහෙම පොඩ තමයි මේ කාමරාගය ප්‍රහාණය වෙන්නේ. ඒ දෙයියන්ගේ කතාව අපි හෙට බලමු. බුදුහාමුදුරුවන්ගේ කතාව මොකක්ද මේකට කියලා ඊට පස්සේ අපි දිගහරිමු. හෙට ඉඳලා කොහොමද මේ බුදුහාමුදුරුවන්ගේ කතාව මේ කාමරාග ප්‍රහාණයෙන් එහාට මොකද්ද බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා. ඉතින් ඒක මම හෙටට කියලා මම මතක් කරන්න කැමති බුදුහා මේ ඉන්න පිරිසට දිව්‍ය ලෝකේ මෙහෙම කතාවක් තියෙනවලු. දේවතා නිමිත්ත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ දෙවි කෙනෙක් චුත වෙන්න කිට්ටු වුණාම එයාගේ ඇඳුම් එහෙම පිළුටු වෙනවලු, මල් පර වෙනවලු, පොඩි පොඩි දෙල්ලන් ටිකක් වෙනවලු.
ලොකු හාමුදුරුවෝ කියන්නේ සෝන් ලකුණු පහළ වෙනවා කියලා. ඉතින් එහෙම සෝන් ලකුණු පහළ වුණාට පස්සේ අනිත් දෙවිවරු දූවගෙන ඇවිල්ලා එයාට අවවාද කරනවා. මොකද්ද කරන අවවාදය? එයාට කියනවලු ඉතෝ බෝ සුගතින් ගච්ඡ. භාග්‍යවතුනි දැන් සුගතියට යන්න. සුගතින් ගහෙත්වා සුලත්තං ලාභං ලබ. ඒ සුගතියට ගිහින් ලබා ගන්න බැරි ලාභය ලබන්න. සුලත්තං ලාභං ලබිත්වා සුපටිච්චිතෝ භාවේති කියලා කියනවා. ඒ කියන්නේ ඉතෝ සුගතින් ගච්ඡ කියලා කියන්නේ සුගතියට යන්න කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකෙට ඉන්න කියලා. අපි ඉතින් මෙතන වල්ගේ උඩ තියාගෙන දිව්‍ය ලෝකෙට යන්නනේ බලන් ඉන්නේ. එහෙ කට්ටිය මෙහෙ එන්න බලන් ඉන්න. එහෙම ආපු කට්ටිය තමයි ඉඳන් ඉන්නේ. ඒ ඒ එහෙ ඒ දැන් ඒ වැඩේ කරන ගමන් ඒ සුගතියට ගිහින් ඊට පස්සේ කියනවා සුගතින් ගහෙත්වා සුලත්තං ලාභං ලබ. මොකද්ද සුලත්තං ලාභං ලබ කියලා කියන්නේ? ලබා ගන්න බැරි ලාභය ලබන. මොකද්ද ලබා ගන්න බැරි ලාභය? මේ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි තිලෝගුරු අමාමෑණියන් කෙරෙහි සංඝරත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න. දැන් අපි ගත්තොත් වෙන කොහේවත් යන්න ඕනේ නැහැ. අපි මේ ලංකාවේ ඉපදිලා බෞද්ධ වෙලා ඉපදිලා කීයෙන් කී දෙනාට මේ ශ්‍රද්ධාව තියෙන්නේ? මේක මේ කරන්න පුළුවන් දෙයක්, මේ ආත්මේ කරන්න පුළුවන් දෙයක්, දැන් කරන්න පුළුවන් දෙයක් කියලා ශ්‍රද්ධාව කීයෙන් කී දෙනාටද තියෙන්නේ? කීයෙන් කී බණක් ඒ වගේ ඇහෙන්නේ? ඇහෙන්නෙම වෙන මොකක් හරි කතාවක් නේ. ඉතින් මේ පිරිස ට ඒ වාසනාව තියෙනවා සුලද්දන් ලාභක් ලැබ. මේ කළ හැකි සංඥාව තියෙනවා, ධනාත්මක සංඥාව තියෙනවා, ඒක ලබා ගන්න ඒ ලාභේ ඒ සද්ධාව ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කියනවා සුලද්දන් ලාභං ලබිත්වා සුපටිච්චිතෝ භාවේති. මේක ස්ථීර වශයෙන් තමන්ගේ භාවිතයට ගන්න කියලා. ඒ කියන්නේ අවම වශයෙන් සෝවාන් වෙන්න කියලා. ඉතින් එහෙම වෙන්න නම් ඒක තමයි අපි මේ වැඩසටහන පටන් ගත්තම කියපු කතාව. නිවන් යන්න නම් බොජ්ජංග ධර්ම තියෙන්න ඕන. බොජ්ජංග ධර්ම තියෙන්න නම් සතර සතිපට්ඨානය වැඩෙන්න ඕන. සතර සතිපට්ඨානය වැඩෙන්න නම් සතිය වැඩෙන්න ඕන. ඉතින් අපි ඒ හින්දා තමයි මේ පිරිස දැන් වැඩේට බැහැලා අඹුඩේ ගහගෙන කුඹුරේ හාන පිරිසක්. ඒකේ වැකුරුවොත් කරල් කපා ගන්න පුළුවන්. ඒක බලා ගත්තොත් උවදුරු රහිත වෙනවා. ඉතින් මෙහෙම උවදුරු රහිත මේ කැට වපුරා ගන්න තමන්ට සද්ධා විදිය සත්‍ය සමාධි ප්‍රඥා වැඩේවා කියලා මම දේශනා මෙතනින් හමාර කරනවා. අපි හෙට බලමු එතනින් එහාට කොහොමද යන්නේ. තෙරුවන් සරණයි සියලු දෙනාට.